දැඩි ප්‍රහාරයක් කර්දිනල්තුමා ඉලක්ක කරගෙන දියත් කරා. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ ඔහු කරපු මේ ප්‍රකාශයත් එක්ක රාණ්ඩුවේ තිබෙන්නා වූ කතෝලික ජනපදනම දෙදරා යන එක වළක්වන්න පුළුවන් කමක් නැහැ. ඒකේ අවාසිය මේ ආණ්ඩුවේ ඉන්න බලධාරීන් තේරුම් ගත යුතුයි. ඒක නිසා හැකියක්මනි ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මේ පිළිබඳව රටට පැහැදිලි ප්‍රකාශයක් කළ යුතුයි. මේක ආණ්ඩුවේ මතයද කියන එක රටට වහමිහිලිදරව් කළ යුතුයි. අනිත් එක එතුමාගේ මේ න්‍යාය පත්‍රයේ එතුමා බලාපොරොත්තු වෙන දේවල් ක්‍රියාත්මක කරන්න නම් ඉස්සෙල්ලා මේ රටේ භාෂාවට සංස්කෘතියට මේ හරපද්ධතියට ගහන්න ඕන. දැන් එතුමා එක බොහොම උපක්‍රමශීලීව කරගෙන යනවා. දැන් ඒවයි ප්‍රතිඵල තමයි මේ එළියට දකින්න තියෙන්නේ. ඉතින් එතුමාලගේ මේ බලාපොරොත්තුවේ සමලිංගික සේවනය හරි ඒ කල්ට එක ඒ සංස්කෘතිය නිර්මාණය කරන්න මේ තියෙන සංස්කෘතියට ගහලා ඉවර කරන්න ඕනේ. විශේෂයෙන් මේ සම්බන්ධව කතා කරන චරිතවලට ගහන්න ඕනේ, ඒවා විනාශ කරන්න ඕනේ. ඉතින් ඒවට බොහොම දක්ෂයි මංගල එමතුමා. එදා ඉදලම මේ රජේවල් පෙරලන්න කුමන්ත්‍රණ කරන ජාත්‍යන්තරෙත් එකතු වෙලා ඒ කුමන්ත්‍රණය වලට ඉතාමත් දක්ෂ. ඔය ගොබේස් න්‍යාය පාවිච්චි කරමින් බොරු පතුරවන්න, බොරු චෝදනා කරන්න හරි දක්ෂ එමතුවරේ ඒ අතර. ඉතින් එතුමාලගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න මෙන්න මේ විදිහේ ඉස්සෙල්ලාම සංස්කෘතික ඝාතනයක් මේ හරපද්ධතියට ගහලා ඉන්න විදිහේ ව්‍යාපෘතිය තමයි කරගෙන යන්නේ. මොකද මේ ස්වභාව ධර්මයෙන්ම ඒ විපාකේ ලබා දෙනවා. මේ කාට බොරු කරත් මේ විශ්වයට බොරු කරන්න බෑනේ. අපේ රටේ ඉන්නෝ මැති අමතුරු කීප බලක්ම. ඒ කීප බලම මේ රටට වෛර කරනවා, ජාතියට වෛර කරනවා, ආගමට වෛර කරනවා. මේ මා පුදුමාකාර විදිහේ මා නිවට නියාලු මා ජඩ ගතිගුණ තියෙන අමතුරු කීප බලක් ඉන්නවා. හැබැයි ඒ අයගේ අනාගත પરම්පරාව එහෙම්ම දියාරු වෙලා තිබෙනවා. සමරවීර પરම්පරාව මෙතනින් ඉවරයිනි. තවත් නම් කීපයක් තියෙනවා. ඒ නම් ටික මම පස්සේ කියන්නම්. එතකොට මේ පරපුරවල් එතනින්ම ඉවර වෙනවා. ඒක ස්වභාව ධර්මයෙන්ම දෙනවා. අද කියන මහානාම සමරවීර මහත්තයාගේ පුත්‍ර රත්නේ මංගල සමරවීර. මංගල සමරවීරගෙන් පස්සේ සමරවීර පරපුරක් නැත. ඉතින් ඒක ස්වභාව නැතිකයට මේ ඔව් ඒක ස්වභාවයක් අවශ්‍යයි. ඒක ස්වභාව ධර්මයෙන්ම දෙන දඬුවමක්. එතකතන්දරියක සබහාධර්මයේද ඔයතු මාධ්‍යවේදීන් හැටියට ඔයාලට දරුවෙක් මල්ලෙක් කිනු අනාගතයක් අනාගත පරපුරක් ගැන හිතන්න පුළුවන්. දැන් මෙතනින් එහාට පරපුරක් නැහෙනේ. සබහාධර්මයෙන්ම දඬුවම් දීලා තියෙනවා. ඒ සබහාධර්මයෙන්ම දීපු දඬුවම නිසාවෙන් මොවුන් මේ හැම දෙයකටම වෛර කරනවා. ඒ වෛරය නිසානේ මේ කරන ප්‍රකාශ කරනකුත් කරන්නේ. තව එමතුරු කීප බලක්ම ඉන්නවා. මම ඉතින් ඒවා අපි පස්සේ කියන්න. මේ පරපුරවල දෙරිම දියාරු වෙලා යනවා. එතකතන්දරියක